සුබ දවසක් වේවා. ඉතින් අද සුපුරු ලෙස සාදරයෙන් මගේ YouTube නාලිකාවට ඔයගොල්ලෝ හැමෝම පිළිගන්නවා. ඉතින් අද මම මේ වීඩියෝ එක අරන් එන්නේ පාඩමක් කියලා දෙන්න නෙමෙයි. අපේ මෙන්න මේ PLC සහ PDF මාලාව ගත්ත ඔයගොල්ලෝ හැමෝටම අපේ වර්ක්ෂොප් එකක් තියෙනවා. ඉතින් මම ඒක ගැන දැනුවත් කිරීමක් කරන්න තමයි මේ වීඩියෝ එක අරන් එන්නේ. ඉතින් අපේ වර්ක්ෂොප් එක තමයි පවර් ශ්‍රී ලංකා වර්ක්ෂොප් 1.0. ඉතින් මේක පළවෙනි පාරට බත්තර මුල්ල තමයි අපි තෝරගෙන තියෙන්නේ. අපේ ලොකේෂන් එක විදිහට අපි බත්තර මුල්ල තමයි තෝරගෙන තියෙන්නේ. මොකද මෙතනට අපි ජෙනරේටර්, ඊට පස්සේ මෝටර් වර්ග, මේ වගේ ගොඩක් දේවල් අපි අරගෙන ඇහිලා ඕගොල්ලොත් එක්ක අර ඇත්තරම වර්ක්ෂොප් එකක් කරන විදිහට තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මේක 100%ක් නොමිලේ පවත්වන එකක්. මේක 100%ක් නොමිලේ වෙන්නේ මෙන්න මෙහෙමයි. අපේ PDF මාලාව සහ PLC වීඩියෝ මාලාව ගත්ත අයට අපි දැන් වෙනම ෆෝම් එකක් දීලා තිනවා ඕගොල්ලන්ට යටින්. එක්කෝ පළවෙනි කමෙන්ට් එකෙන් හරි එහෙම නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එකෙන් හරි බලා ගන්න පුළුවන් අපේ ෆෝම් එක. ඕගොල්ලෝ ෆෝම් එක පිරවුවට පස්සේ මේකේ PDF මාලාව ගත්ත 100 දෙනෙක්ට සහ PSC සහ PDF මේ දෙකම ගත්ත 200කට අපි chance එක දෙනවා අපේ මෙන්න මේ වර්ක්ෂොප් එකට පැමිණෙන්න. ඒත් එක්කම ඕගොල්ලන්ට ඒකට එනකොට කෑම එකක් නම් අරගෙන එන්න සිද්ධ වෙනවා. මොකද ඕගොල්ලෝ මේ ගත්ත PDF සහ PLC වීඩියෝ මාලාවෙන් එකතු වෙච්ච සල්ලි වලින් තමයි මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එක අපි කරන්නේ. එතකොට මේකට 350 දෙනෙක්ට පමණයි අපිට සහභාගී වීමට ඉඩ ලබා දීමට හැක්කේ. ඒක නිසාවෙන් ඕගොල්ලන්ට ලබා දීලා තියෙන මෙන්න මේ ෆෝම් එක අනිවාර්යයෙන්ම පුරවන්න ඕනේ. හරි, දැන් ඕගොල්ලන්ට ඩිස්ප්ලේ වෙලා ඇති අපේ ෆෝම් එක. එතකොට මේ තියෙන්නේ ඒ පිළිබඳව ඕගොල්ලන්ගේ ලබා ගන්න විස්තර ටික. එතකොට ඕගොල්ලෝ මේකෙන් මේ PLC පාඩම් මාලාව විතරක්ද PDF එක විතරක්ද ගත්තේ? එහෙම නැත්නම් දෙකම ගත්තා නම් මේ දෙකටම ටික් දෙක දාන්න ඕනේ. මොකද ඕගොල්ලෝ මෙතන දෙන උත්තර අනුව තමයි ඕගොල්ලන්ව අපි අපේ සිස්ටම් එකට ඇතුළත් කර ගැනීම කරගන්නේ. එතකොට ඕගොල්ලන්ගේ ඇත්ත ඊමේල් එක, ඒ කියන්නේ ඕගොල්ලෝ PDF එකක් හරි PLC කෝස් එක හරි ගන්නකොට ඕගොල්ලෝ ලබා දුන්න ඊමේල් ඇඩ්‍රස් එක අපිට මෙන්න මේකේ සදහන් කරන්න අවශ්‍ය වෙනවා. ඒත් එක්කම ඕගොල්ලන්ගේ නම අපිට අවශ්‍යයි. ඒත් එක්කම ඕගොල්ලෝ ඉන්න පළාත අපිට අවශ්‍යයි. දැනට ඕගොල්ලෝ පදිංචි වෙලා හරි එහෙම නැත්නම් රැකියාව කරන ස්ථානය හරි ඔගොල්ලෝ ඉන්න පළාතේ සහ නගරය අපිට අවශ්‍යයි. ඒත් එක්කම ඔයා NVQ කරාද, එහෙම නැත්නම් NCT සහතික පතක් තියෙනවද? එහෙම නැත්නම් ඕගොල්ලෝ RPL විදිහට හරි ඉස්සරහට NVQ ගන්න බලාපොරොත්තු වෙනවද? ඉතින් අපි මෙන්න මේ වගේ තෝරලා දීලා තිනවා. එතකොට ඕගොල්ලන්ගේ තියෙන උපරිම සුදුසුකම මේකට දාන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ ගත්තා හෝ, ඒ කියන්නේ මේක NVQ ගත්තා හෝ නොගත්තා කියන දේ අපිට අදාළ වෙන්නේ අපි ඕගොල්ලෝ පොඩ්ඩක් අර දැනුම් මට්ටමින් බලනවා විතරයි. ඕගොල්ලෝ මෙතන මේ NVQ level 5 දැම්මයි, ඊට පස්සේ එහෙම වැඩිපුර එකක් දැම්මයි කියලා අපි ඕගොල්ලන්ව තෝරගන්න නැතු ඉන්නවා. එහෙම දෙයක් නැහැ. අපි නිකන් මෙතනින් ඕගොල්ලන්ගේ දැනුම පරීක්ෂා කරන්න පමණයි බලන්නේ. ඒත් එක්කම දෙවෙනි page එකට ආවට පස්සේ ඕගොල්ලෝ PDF එකක් ගත්තා නම් ඒ PDF එක සහ පාඨමාලා PSC පාඨමාලාවේ ගන්නකොට දාපු බැංක් ස්ලිප් එක PDF එකක් විදිහට සහ එහෙම නැත්නම් ඉමේජ් එකක් විදිහට අපිට ෆයිල් එක අප්ලෝඩ් කරන්න. ඒත් එක්කම ඕගොල්ලෝ පාඨමාලාව ලබාගත් WhatsApp දුරකථන අංකය මෙතනින් දාන්න. ඒත් එක්කම ඕගොල්ලන්ව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක් දාන්න. ඒත් එක්කම කොළඹට ළඟා වීමට ගතවන කාලය අපිට පොඩ්ඩක් සදහන් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි ගොඩක් දුරට 9 ඉඳන් 6 වගේ වෙනකන්, හවස 6 වගේ වෙනකන් අපි මේ පාඨමාලාව එක දිගට දවස් 3ක් කරගෙන යන තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒක නිසා වෙන්නේ ඕගොල්ලන්ට කොළඹට ළඟා වීමට ගතවන කාලය පොඩ්ඩක් මෙතන සදහන් කරන්න ඕනේ. මොකද අපි මේක 9ට පටන් ගත්තොත් ආපහු 9:05ට එහෙම ඉන්න බෑ. මොකද 9න් පස්සේ අපි ගේට් එක ක්ලෝස් කරනවා. ඒත් එක්කම අපි එතනින් එහාට අපේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න නිසා අපිට හරියට කාලය වැදගත්. මොකද එකම දේ අපිට දැන් එක්කෙනෙක් එනවා 9ට, අනිත් කෙනා එනවා 9 මාට, අනිත් කෙනා එනවා 10ට, එහෙම බෑ. අපි මේක ටයිම් ෆ්‍රේම් එකකට තමයි අපි වැඩ කරන්නේ. එතකොට ඒක ඒගොල්ලන්ටත් වෙන අසාධාරණයක්. ඒක නිසා මේකේ හරියටම ගතවන කාලය දාන්න ඕනේ. ඒත් එක්කම මෙතන තියෙන සීලම තොරතුරු ටික නිවැරදි වෙන්න ඕනේ. අපි හැම එකක්ම අපේ සිස්ටම් එකේ මේ ඔක්කොම ටික චෙක් කරලා තමයි ඕගොල්ලන්ව ඒකට ඇතුළත් කරගන්නේ. ඒත් එක්කම මේක දින 3ක් එක දිගට තියෙන්නේ. දින 3ක් එක දිගටම
තියෙනවා තාම ඒ කියන්නේ අපි බලලා තියෙන ගොඩක් දුරට 27 28 29 කියන දවස් තුන තමයි අපි බලලා තියෙන්නේ ඒත් එක්කම අපි පොඩ්ඩක් බලනවා මේක එහා මෙහා කරගන්න පුළුවන් වේද කියලා මේ තියෙන්නේ ඔක්තෝබර් මාසේ 27 28 29 ඒ කියන්නේ සිකුරාද සෙනසුරාද ඉරිදා කියන දවස් තුන තමයි අපි මේකට යොදාගෙන තියෙන්නේ එතකොට ඕගොල්ලෝ මේක ගත්ත කෙනෙක් වේවා ඊට පස්සේ ගන්න ඉන්න කෙනෙක් වේවා ඒ ඕනම කෙනෙක්ට මේකේ 26 වෙනකන් තොරතුරු ඇතුළත් කරන්න පුළුවන් ඒත් එක්කම අපි 26 වෙනිදා තමයි අපි මේකට තොරතුරු ඇතුළත් කරගත්තට පස්සේ අපි ඕගොල්ලන්ව සම්බන්ධ කරගෙන ඕගොල්ලන්ට නම්බර් එකක් දෙනවා එතකොට ඕගොල්ලන්ට ඒ තියෙන නම්බර් එකෙන් අපිට එතන ගේට් එකට කියලා එල්ල ඕගොල්ලන්ගේ අපි එතකොට වෙනම මේ නම මාක් කරගන්නවා එතකොට ඒ ආකාරයට තමයි ඕගොල්ලෝ ඇතුළට යන්න වෙන්නේ ඒත් එක්කම මේකේ කිසිම ආකාරයකට මුදල් අය කිරීමක් වෙන්නේ නැහැ තව විශේෂයෙන් කිව්වොත් එහෙම මේකෙදි අපි ඕගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා AC මෝටර් සහ ජෙනරේටර් ඒ කියන්නේ 3 ෆේස් මෝටර් සහ සිංගල් ෆේස් මෝටර් වර්ග ටික ඕගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා එතකොට ඕගොල්ලෝ දැකලා තියෙන සහ දැකලා නැති ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම සමහරක් වෙලාවට ඔය පැලිකලම් මෝටර් හරිද එතකොට මේ තව ගත්තොත් එහෙම මේ ෂේඩඩ් පෝල් කියලා කියන්නේ එබෝ ඩ්‍රයිව් සහිත මෝටර් ඒ වගේ දේවල් සමහරක් අය දැකලා නැහැ හරිද එතකොට අපි මේ දේවලුත් අරන් එනවා එතකොට අපි දැන් ගත්තොත් එහෙම AC වල තිබ්බ මෝටර් වර්ග පහක් තියෙනවා නම් ඒ මෝටර් වර්ග පහම අපි අරන් එනවා හරිද එතකොට ඒකේ තු බ්‍රමකද ලේන් කෝඩු ආකාරයේවද ඒවා කිය අපි හැම දෙයක්ම අරන් එනවා ඒ කියන්නේ තුන් කලම් මෝටරයක් ගත්තත් ඒ තුන් කලම් මෝටරය කියන්නේ ත්‍රී ෆේස් මෝටර තියෙන වර්ග මොනවද ඒත් එකම DC මෝටර වලට ගියොත් එහෙම DC මෝටර තියෙන වර්ග මොනවද ඒ DC මෝටර එකිනෙකට ඒ ගේන හැම වර්ගයක්ම ගලවලා ඒකට වෙනම අපි ෂීට් එකක් විදිහට අපි ඒක ලියලා තොරතුරු ලියලා මේක රිවර්ස් කරකවන්නේ කොහොමද ඒ වගේ දේවල් ලියලා ඒ වගේම අපි DC මෝටර්ස් ගත්තොත් එහෙම ඒ DC මෝටර වර්ග ටික ඊට පස්සේ අපි තව ගත්තොත් එහෙම මේ ජෙනරේටර් ගත්තොත් එහෙම මේක AC ජෙනරේටර් මොනවද DC ජෙනරේටර් මොනවද ඒ ඔක්කොම කෑල්ලෙන් කෑල්ල ගලවලා ඕගලන්ට ඉගෙන ගන්න පුළුවන් ආකාරයට තමයි මේක හදලා තියෙන්නේ ඒත් එක්කම තව ගත්තොත් එහෙම අපි වෙනම PLC විදිහට අපි VFD දාලා වෙලා අපි වෙනම මෝටර් කන්ට්‍රෝල් සර්කිට් එකක් කරනවා ඒක අපි බැලුවේ ගෲප් එකකට 25 ගාන සම්බන්ධ කරලා අපි වෙනම ප්‍රොජෙක්ට් බෝඩ් වගේ දැන් කිහිපයක් සාදුමින් පවතිනවා එතකොට වෙනම VFD විදිහට සම්බන්ධ කරලා PLC එක මෝටරයක් ෆෝ රිවර්ස් දුවන්න ඒ කියන්නේ ඉස්ටර් ඩෙල්ටා කනෙක්ෂන් දාන්න ඒ වගේ දේවල් අපි මේකෙදි කතා කරනවා සහ ඕගොල්ලන්ට වෙනමම එක්ස්පීරියන්ස් එකක් අපි ලබා දෙනවා ඒත් එක්කම PLC ගැන ඊට පස්සේ තව ගත්තොත් එහෙම නියුමැටික් ඊට පස්සේ හයිඩ්‍රොලික් මේ වගේ ඇක්චුවේටර්ස් මොනවද ඒ හැම දෙයක්ම අපි ප්‍රැක්ටිකලි ෆිසිකලි පෙන්නමින් තමයි මේ දේවල් කරන්නේ මේක ෆිසිකල් ක්ලාස් එකක් ඔන්ලයින් ක්ලාස් එකක් නෙමෙයි ෆිසිකල් අපි ඇහිලා අපි මුන්ට මුණ කතා කරන ඕගොල්ලන්ගේ ප්‍රශ්නත් එක්ක අපි සම්බන්ධ වෙලා ඕගොල්ල උත්තර හැම දෙයක්ම හොයමින් අපි මේක කතා කරන වර්ක්ෂොප් එකක් තමයි මේ තියෙන්නේ හරිද එතකොට මේකෙදි මේ කොටස් දෙක ගත්ත අයට පමණයි මේකට සම්බන්ධ වීමට හැක්කේ ඒ කියන්නේ 26 වගේ වෙනකන් ඕගොල්ලන්ට පුළුවන් එහෙම දෙකම ගන්නවා නම් එහෙම ගැටලුවක් නැහැ එකක් හරි ගන්නවා නම් ඒ ගැටලුවකුත් නැහැ එතකොට අපි ඒකෙන් අපිට සම්බන්ධ කරගන්න පුළුවන් ප්‍රමාණය තමයි අපි බලන්නේ ගොඩක් දුරට අපි මේකෙන් දෙකම ගත්ත අය තමයි වැඩිපුර සම්බන්ධ කරගන්න උත්සාහයක් ගන්නෙ. ගොඩක් අය කියනවා මේක 350කට කරන්න එපා 400කට වගේ කරන්න කියලා. ඉතින් ඒක අපි බලනවා චුට්ටක් අපිට එතන ඉඩ දීලා තියෙන 400යි උපරිම 400යි අපිට පුළුවන් එතන ඉඩ ගන්න. අර ක්‍රවුඩ් එක පොඩ්ඩක් වැඩි වෙන්න අපිට අර කරගන්න තියෙන අමාරු ඒ කියන්නේ ලොකු පිරිසකට උගන්වන්න ගියහම සාමාන්‍ය පොඩ්ඩක් අමාරුයි. ඒ කියන්නේ ප්‍රශ්න වැඩි. එතකොට උගන්වන්න තියෙන කාලය අඩු වෙනවා තමයි. අපි මේක 50ක් පොඩ්ඩක් අඩු කරලා අපි 350 කියලා ප්‍රමාණයකට දැම්මේ. එතකොට මේකෙදි හයිඩ්‍රෝ පවර් ජෙනරේටර් ඒවා හැම දෙයක්ම ඕගොල්ලන්ට කියලා දෙනවා. ඒ වගේම වින් පවර් ස්ටේෂන් ඊට පස්සේ අපි වෙනම පවර් බාජ් එකේ ඉංජිනේර කෙනෙක් මේකට ගෙන්නනවා. ඒත් එක්කම තව අපි මේකට ගොඩාක් ප්‍රසිද්ධ
තව කියන ගොඩක් දේවල් උගන්නන්න පුළුවන් කට්ටියව අපි මේකට ඇතුළත් කරගන්න තමයි උත්සාහ කරන්නේ. ඒ කියන්නේ මහාචාර්යවරු පවා අපි මේකට සම්බන්ධ කරගන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් ලොකු දැනුමක් ඕගලන්ට අපි මේකෙන් ලබා දෙන්න උත්සාහ කරනවා. ඒත් එක්කම තව ගත්තොත් එහෙම අර්ත් ඉලෙක්ට්‍රෝ ටෙස්ටිං, ඒ වගේ ටෙස්ටිං කරන හැටි, මේ හැම ටෙස්ටිං එකක් ගැනම සහ ත්‍රී ෆේස් වයරින්, පැනල් බෝඩ් වයරින්, මේවා හැම දෙයක්ම අපි මේ දවස් තුනට උපරිම හැටියෙන් කරන්න තමයි උත්සාහ කරන්නේ. ඒකට දැන් අපි වෙනම පැනල් වගේක් එහෙම එතනට සමාරකේ වාරයන් යන ගමන් තමයි තියෙන්නේ. එතකොට අපි අනිවාර්යයෙන්ම 25 26 කියන දවස් දෙක ඇතුළත මේකෙන් තෝරගත්ත කට්ටියට අපි වෙනම ඊමේල් එකට හරි WhatsApp එකට හරි මැසේජ් එකක් දානවා. එතකොට ඒ තෝරගත්ත කට්ටියට මේකට ඇතුළත් වීමේ හැකියාවක් තියෙනවා. ඒත් එක්කම මේක ඇතුළට එන කට්ටියට මේක දවස් 3 කම්ප්ලීට් කරාට පස්සේ ඒගොල්ලන්ට වෙනම එවලෙම සර්ටිෆිකට් එකක් ලබා ගන්න පුළුවන්. ඒ සර්ටිෆිකට් එකේ ඕගොල්ලන්ට ඔන්ලයින් කෝසස් කියලා එහෙම නෙමෙයි සර්ටිෆිකට් එක දෙන්නේ. මේක ෆිසිකල් ක්ලාස් එකක් කියලා තමයි සර්ටිෆිකට් එක දෙන්නේ. ඒකත් ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ ප්‍රධාන පෙළේ විදුලි ඉංජිනේරුවන් විසින් තමයි මේක අස්සම් කරලා ඕගොල්ලන්ට ලබා දෙන්නේ. එතකොට අපි මේක අපි බලනවා මේක උපරිම ප්‍රමාණයකට කියලා දෙන්න. ඉතින් මං හිතනවා ඕගොල්ලන්ටත් ඇති වෙච්ච ගැටලු එහෙම निराකරණය කරගන්න පුළුවන් කියලා මේ පාඨමාලාව මගින්, ඒ කියන්නේ මේ වර්ක්ෂොප් එක මගින්. ඉතින් මම හිතනවා ඔගොල්ලෝ හැම කෙනෙක්ටම ඒකට සුදුසුකමක් ලැබේවි කියලා. ඉතින් එහෙනම් අපි ඊළඟ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.